බුදුගංගා ප්‍රාසනේ සත්‍ය දුන්නේ ඔබයි. ඒ බුදුගංගා ප්‍රාසනේ ශ්‍රී ලංකා පොදු ජන බලුනේ සාග සංවිධාන කාන්ද සංවිධාන එවැනිම තරුණ සංවිධාන එවැනිම අපි මිච්ච බලවල් හැදුවා. එවැනිම අපි රාජ්‍ය සේවකයන්ගේ අම්බලවල් හැදුවා, ව්‍යාපාරික බලවල් හැදුවා. අද මේ සුසිසි ආසාවල සහභාගී වෙන සියලුම දරු සභාපති තුමනි තුමියනි ලේකම් තුමනි තුමියනි බලනාගාරික තුමනි තුමියනි එවැනිම නිලධාරි මහත්තුනි එවැනිම ගෝඨාභය මහත්තයා ආදරය කරන එවැනිම ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා මේ රටේ හත්වෙනි විධායක දෙනාට ප්‍රබෝධ පත් කරන්න අද සියලුම රාජකාරි පත්තක තියලා විහාරස්ථාන වල කටින පිටක් තියෙනවා. එවැනිම අපිට පහත ඉඳලා ලබා දීලා ඒ සියලු රාජකාරි පත්තක තියලාද බටි රාජකාරි සත්‍ය දෙන්න ආපු මගේ ආදරණීය අපල තාත්තලා සහෝදර සහෝදරියන් සියෝදේ අවසරයි. ගරු හත්වෙනි විධායක දෙනාට ප්‍රබෝධ පත් කරන්න ඉන්න නියත ජනාධිපතිතුමනි මම දෙවිසභාවකට කතාව කඩ කරන්නේ ඒකට හේතුව තමයි අපි බුදුගංගා ප්‍රාසනේ ගමක් ගමක් ගානේ දිසිනායක තුමාගේ ප්‍රධානත්වයෙන් අපි කොට්ටාස මන්දිරේ රස්සි පහළ අපි කොට්ටාස පවත්වා එවන් රස්සි 300 කට වැඩි අපි මේ ජනතා මාවන්තරි කළා. ගමක් ගමක් ගානේ අපි ගිහිල්ලා ගුවා මේ රට ලැබලා තියෙන මොනවද මේ රට නද පත්තර තිබෙන නම් මොකද්ද අනේ ඉන්නමයි මේ රඟන්න ඔබ තමයි ඔබේ සත්‍ය කියලා. ඒ සමමයි දේශපාලන කතාවක් කරන්නේ විශේෂයෙන්ම හත්වෙනි විධායක ජනාධිපති හැටියට පත් වෙන ඉන්න ඔබ ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා බරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනේ මට ඉන්නවා ප්‍රාසන කියන්නේ කලාප අධිකරණ පිළිච්ච පිළි කලාපයක් එවැගේම මහවැලි පොන්සි කියන මම රාමසේන සම්පහලවක් මිසක් කියන ආසනයක් මේ ආසනේ මේ ආසනේ පෞද්ගලික කාලේ නන්නත්තර රතුන මේ ආසනේ ඒ නිසා මේ ආතර ඉන්නේ මේ ආසනේ ඉන්නේ කුසිකර්මාන්ත ජීවත් වෙන සියලු හැඩ පහකට වැඩි අන්ත කුදී දුප්පත් අපේ අහිංසක ගම්මල තාත්තලා එකපැත්තකින් තන්ත්‍රි මලේ අනිත් පැත්තෙන් පිළිච්ච ජනපදය එවැනි මොනෝචියාගම ප්‍රාදේශීය කොට්ටාසේ සගරු අපේ නියත ජනාධිපතිතුමනි ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා විනාචිය ජනපදයක මතුල් දැලේ පහසුකම් ගන්න ඉතාමත් පහසු ක්‍රමයක් තියෙනවා. අනේ පහසු ක්‍රමය අපි විශ්වවිද්‍යාලකටපත් එක සාකච්ඡා කරලා අපි ඔබට ලබා දෙනවා. ඔබ ඔබතුමා මේ රටේ හත්වෙනි විධායක ජනාධිපතිවපත් කරනවා විනාචිය අහිංසක ජනතාවට අපිට වතුර ටික ලබා දෙන්න. මේ ජනතාව කිසිම දෙයක් ඉල්ලන්නේ ඒ ජනතාවට යොමු මහත් කරගන්නයි ඒ උන්ගේ වුණාර්ථිය. එවමම තමයි තන්තිරිමල ප්‍රදේශය ඉතාමත් දුෂ්කර ප්‍රදේශය. අපි නැකපහුගේ මේ ආණ්ඩුව බොරු කරලා නැතේ ජනතාවට බොරු කළා පහල මල්ල තුන දලාසෙ මුල් කරලා තිබුණා කෝටි ගාණක් වේදම් කරලා තමයි සත පහක් කිසිම රටකින් කිසිම මේ ආණ්ඩුව සත පහක් වෙන් කළ නැතුව පහල මල්ල තුන දලාසෙ මුල් කරලා තිබුණා තිබ්බා. ඒ සහරිසන් තෝරන විදිහට එවගේ බලන්නේ පිටකොසි කරන විදිහ තමයි බොරු කියලා ඒ වැඩේ කරේ ගරු ගෝණාභය රාජපක්ෂ මැතිතුමනි. ජමාවුතුමාගේ ඉල්ලීමක් කරනවා පහළ මල්ල පිටලාසය අපි ආරම්භ කරලා තන්තිරිමලේ ජනතාවට උස්සාන වාරි මාර්ග දෙවි හරි ජලය ලබා දෙමු. ඒක තමයි ඉතාමත් උපකාරක කාරණාව කියන එක මම අවසාන සිහිපත් කරනවා ගරු ගෝණාභය රාජපක්ෂ මැතිතුමනි. ඒ වගේම නොචියන්ව ජනතාවත් එහෙමයි ගාම ස්වසන් 12 මහවැලි පෝෂණය වෙනවා ගාමසේවසන් 24ක් මිලි කලාපයක් තිබයවට පත් වෙනවා තියෙනවා. ඒ නිසා ඔබතුමා මේ අහිංසක ජනතාව වෙනුවෙන් මම දන්නවා ඔබතුමාගේ රාජකාරී ජීවිතයේ යුද හමුදාවල ඉල්ලලා කටයුතු කරනකොට අවසාන කාලේ ඔබතුමා තන්තිරිමලේ බෝගද පැත්තේ බෝගද යුද හමුදා කප්පුවේ රාජකාරී කරලා තියෙනවා. සෝ ඔබතුමා දන්නවා මේ දිස්ත්‍රික්කයේ තියෙන බියලි කාලුගේ තත්ත්වය. නිසා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි මේ අහිංසක ජනතාව වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා ඉතාමත්ම යහපත් සාධියක් ඔබතුමා ලබා දෙයි. ඒ වගේම තමයි සිවිල් ආසක දෙපාර්තමේන්තුව විශාල පිරිසක් මේ ආසනේ සිවිල් ආසක දෙපාර්තමේන්තුවේ ඉන්නවා නඩු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි. ඔවුන් වෙනුවෙන් ඔබතුමා මේ විශේෂම ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත් හොඳ වැඩ පිළිලක් කරනවා කියනවා. සමබීදී වැඩියමක් කතා කරන්නේ නැහැ. අපි දන්නවා අපේ රටට තාමත්ම ශක්තිමත් බඩු පිළිලක් මේ රටේ ජනතාව පද පදනම් වෙච්ච ආර්ථික ප්‍රතිපත්තිය. ඉතහා ගියපු අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ කිසිම නායකයෙකු කරන්න බැරි වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා කරගෙන ආපු බඩු පිළිල මහින්දගේ විද්‍යාගාර මහින්දගේ තාක්ෂණ පීඩ මේවා තවත් එහාට අලුත් කරමින් මේ රටේ ශක්තිමත් දරු පරපුරක් කරන්නට මේ රටේ ඔබතුමා ගත්ත මෑම විශේෂම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන දරුවෙන් කියන්නේ පිට රටක් නිර්මාණය කිරීමේ වැඩ පිළිවෙලට අපේ සත්‍ය අපි ලබා දෙනවා කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා
අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මත්දැයි වලින් තොර රටක්, එවැගේ මේ රට පාදාලයෙන් මත් වෙච්ච රටක් බවට අපි පත් කර ගන්න ඕනේ. ඒ නිසා කාලෙ වෙලා ගිහින් තියෙන නිසා මම මේ විදිහට යමක් කතා කරන්නේ නැහැ. සහ අද දවසේ මම විශේෂයෙන්ම මගේ ගෞරවනීය සූර්ය මගේ දිස්ත්‍රික් නායකතුමාට පුද කරන්න ඕනේ. එතුමා සත්‍යවන්ත විහාරවාද ප්‍රතිශක්තියට යුවත හලියක් යුවත සත්‍යයක් ලබා දෙනවා. දිස්ත්‍රික් නායකතුමා හැටියට අලියෙන් මල්ලි දෙන්න හදගෙන ඒ සත්‍ය නිසා අද වටිනා නඳුන ආසනේ ඉතාමත්ම සත්‍යමත් ආසනයක් බවට අප පත් කරගන්න පුළුවන් වුණා. දරු ලෝණාවේ රාජපක්ෂ මැතිතුමනි මම ඔබට සමුද කරලා කියනවා පහුගිය පළාත්පාල මැතිවරණයේ අපි කටිසන්න ප්‍රසිද්ධහදී වටිනා නඳුන ආසනේ ගායනා කළා. මට සත්‍යමත් සභාපති දෙන්නෙක් ඉන්නවා, සත්‍යමත් උප සභාපති දෙන්නෙක් ඉන්නවා, මන්ත්‍රීවරු මට 34 දෙනෙක් මේ කොට්ටාස ඉන්නවා. දරු ලෝණාවේ රාජපක්ෂ මැතිතුමනි ඒ වගේම සත්‍යමත් අපේ අපේක්ෂක කොටියක් ඉන්නවා, චන්දිල්ලපු සත්‍යමත් අපේක්ෂක කොටියක්. තාමත්ම සත්‍යමත් විදිහට අපි මේ ආසනේ සංවිධාන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සාක සංවිධාන, කාන්ත සංවිධාන, තම්බු සංවිධාන අපි ස්ථාපනය කරලා තියෙනවා. වික්ෂු බලමල්ල, උපාලිදාරි බලමල්ල, ත්‍රිවිධියුරුලානි බලමල්ල ඇතුළු අපි අනුබද්ධ සංවිධාන ආසනේ සත්‍යමත් කරලා තියෙනවා. අපි වදදීමෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ කට්ටුවනේ ඔබතුමාගේ දාසන වෙන ඡන්ද තියෙනවා. නෙළුම් පොටුවේ ගහනකොට දහහක් වෙන්න වෙනකොට බදේ නන්දා ප්‍රාසනේ වැඩි ඡන්ද 35කින් ජයග්‍රහණය පෙන්වනවා කියන අපි මේ ආසන මතක් කරමි. ඔබතුමාට යෝධ බලවල ශක්තිය ලැබේවා. ඔබතුමාව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මම මේ අවස්ථාව පිළිගන්නවා. ඒ වගේම මගේ දිස්ත්‍රික් නායකතුමා ප්‍රමුඛ සියලුම දේශපාලන අධිකාරියේ සියලුම දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් මේ ආසන පිළිගන්න ලැබුණා. සමාවෙන්න ඕනේ ගෞතම මහා සංඝරත්න රත්නය අපට සත්‍ය දීපු ඒ වගේම අන්නාදික පූජකතුමාලා ප්‍රමුඛ සියලුම පූජකතුමාලා තාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමි. සියලුම දෙනා අද දවසේ සියලු කැපවීම කළාපු මගේ ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරයන් සියලුම දෙනා තාමත්ම ගෞරවයෙන් පිළිගනිමි. ගෞතම රාජපක්ෂ මහත්මයාට, ගෞතම රාජපක්ෂ මහත්මයාට පුහුණුවද මහින්ද මහත්තයාට දිස්ත්‍රික් නායකයාට බටින්නම් නාම ආසනයට ගෞරව